මෙච්චර දවසක් මම ඇත්තටම විවිධ පරීක්ෂණ කටයුතු සිදු කරා, විවිධ නිර්මාණ අත්දැක බැලීම් මේ වගේ කටයුතු තමයි මගේ ඔළුව කාලේ පුරාට මා සිද්ධ කරමින් සිටියේ. ඉතින් මම අලුත් සංකල්ප නිර්මාණය කරන කෙනෙක්, අලුත් නිර්මාණ වලට කියන අත්දැක බැලීම් ඒවා කරන්න පුළුවන්. නැහැ, ඇත්තට මට ජනප්‍රිය නෝමනාවක් නැහැ. මොකද මට ජනප්‍රිය නෝමනාවක් නම් මම සමාජ සේවා වීඩියෝ වැඩසටහන් කරනවා තොරතුරු දාක්ෂ සම්බන්ධයෙන්. ඉතින් මට ඒ දේවල් ගෙනහැල්ල මට ජනප්‍රිය නෝමනාව උන් තරම් අවස්ථාව ලැබිලා තියෙනවා. මට ජනප්‍රිය වෙන්නේ නෙමෙයි, ඇත්තට මේකට මට උමනාවක් තිබුණේ ලංකාවේ දක්ෂෝ පිරිසකට මේ මයිවිඩිය ගිහිල්ලා ඒ දක්ෂෝ පිරිසත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න. ඉතින් දක්ෂෝ පිරිසක් හොයාගන්න, දක්ෂෝ පිරිසක් එකතු කරගන්න තියෙන හොඳ දෙයක් තමයි අපි මේ දේ සමාජගත කරන්න කියන එකයි මම ඇත්තටම හිතුවේ. රටක් විදිහට අපිට මොනාහරි දෙයක් හිතුවත් කරන්න බැරි රටක් නෙමෙයි. මම හිතන අපේ සිංහල ජාතිය, අපේ මේ ශ්‍රී ලාංකේය ජාතියට ලොකු දෙයක් කරන්න පුළුවන් ජාතියක්. ඉතින් මම හිතනවා අපිට වෙන බාධක ආවේ නැත්නම්, දේශපාලන හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිම බාධකයක් ආවේ නැත්නම් මේ කටයුතු කරන්න අපිට අනිවාර්යෙන් හැකියාවක් ලැබෙනවා. පහුගිය අවුරුදු පුරාවටම ඇත්තටම මම මේක ඇත්තටම රොකට් ටීම් කොහොමද උඩට යවන්නේ කියන ගැන ලොකුවට හොයලා බැලුවා, සැලසුම් හැදුවා. ඒදී අපිට ගැටලු ආවා, මේ ලංකාව ඇතුළේ රොකට් එකක් යවන්න තියෙන ප්‍රශ්නේ පිළිබඳ ලොකු ගැටලුවක් ආවා. ඉතින් එතෙන්දී මම තීරණය කරා ජාත්‍යන්තරේ නැත්තම් වෙනත් රටක සහායකයෙක් ලබා ගන්න. ඉතින් ඒ සඳහාම හොයලා බලලා ඒගොල්ලන්ට කතා බහ කළා, ඒ අදාළ වැඩ පිළිවෙල සකස් කළා. ඉතින් ඒ සියලුම දේ සකස් වුණාට පස්සේ තමයි මම ඊළඟ පියවර විදිහට මේක සමාජගත කරන්න සැලසුම් කළා තියෙන්නේ. ඔහුව මම ඇත්තටම පුත්කලේ හමුණා. මොකද මීට අවුරුද්දර කලින් මටත් මේ රොකට් එකෙන් මේක ගෙනියන්න ඕනේ කියන අදහස ආවන් පස්සේ, රොකට් එක කියන්නේ අපේ ලංකාව දෙයක් නිර්මාණය වෙනවා, ඒතකොට චන්ද්‍රිකාව කියන්නේ අපේ ලංකාවේ දෙයක්, මේ ලංකාවේම දෙයක් කියන සංකල්පය මට ගෙනියන්න ඕනවා කියලා. ඉතින් මම ඔහුව හමුණා පුත්කලේ වගේ ගිහිල්ලා ඔහුත් එක්ක කතා බහ කරා. මොකද ඔහුත් ඇත්තටම ලොකු කැමැත්තක් දැක්වුවා මගේ මේ වැඩේට සහයෝගය දෙන්න. මොකද මට රොකට් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේක ඉහිලට ගෙනියන්න කියන දෙයට. නමුත් ඔහු යම් යම් දේවල් මත හිර වුණා. මම හිතන්නේ ඔහු මොකට ගේන්න බැරුණේ, මොකද හේතුව පිළිබඳව ඔබලා ගිහිල්ලා ඔහුගෙන් එවනම් හොඳයි මම කියනවට වඩා. ඉතින් ඔහුට ආපු ප්‍රශ්න, ඔහුට ආපු බාධක ටික මට ආවේ නැති වෙයි කියලා මම හිතේ. එහෙම ආවේ නැත්තම් මට කිසි ගැටලුවක් වෙන එකක් නැහැ මේ දේ කරගෙන යන්න ඇත්තටම. ඉතින් මේක ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න, අපේ ලංකාවට වැඩක් කරන්න පුළුවන් කියලා හොඳ ගැම්මක් තියෙන පිරිසක් ඉන්නවා කියන එක මට ඇත්තටම අපිට පෙන්වන්න උනාව තියෙනවා. ඉතින් මේකට ආස, මේ 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 දේ කරලා අපි ලංකාව නම ජාත්‍යන්තර ගෙනියන්න ඕනේ කියන ගැම්මක් තියෙන දක්ෂ කට්ටියට මම ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න මේ ව්‍යාපෘතිය සක්සස් කරන්න. අපි 2020 දී අපේ ලංකාවේම චන්ද්‍රිකාවක් අපි යවනවා කියන දේ ගිනි කරන්න. සමහරවිට මේක නැනෝ සැටලයිට් එකක් කියන මට්ටමට කවුරු හරි පහත රැඳ දාන්න පුළුවන්. නමුත් එතනින් හරි අපි පළවෙනි පියවර තබන්න, අපිට පුළුවන් අපේ මේ ලංකාවට ලොකු වැඩක් කරන්න පුළුවන්, ලොකු දක්ෂයෝ ටිකක් ඉන්න රටක්. ඉතින් පිටරටින් ඉන්න දක්ෂයන්ටත් මම ආරාධනා කරනවා එන්න, එකතු වෙන්න, මේ වැඩේ කොහොම හරි සක්සස් කරන්න කියලා.